සුබ දවසක්. අද අපි හැමෝම අඳුරන බට්ටිච්ච ගැන කතා කරමු. බට්ටිච්චට ඉංග්‍රීසියෙන් නම් කියන්නේ ටේලර් බර්ඩ් කියලා. ඒ කියන්නේ මහන කුරුල්ල කියන එක. අපේ රටේ හැමතැනම වගේ මේ කුරුල්ල දක්නට ලැබෙනවා. බොහෝ වේලාවට ජෝඩුවක් වශයෙන් වත්තට එනවා. මෙයාලගේ ආහාර වෙන්නේ කෘමීන් සහ මකුළුවන්. පොඩි පොඩි සත්තුත් මෙයාල තම ආහාරයට ගන්නවා. ගස්වල ගෙඩි කනවා නම් මම තාම දැකලා නැහැ. මෙම ජෝඩුවේ දෙදෙනා ഘോഷාකාරී ශබ්දයෙන් එකිනෙක අමතනවා. ඒක හරිම මිහිරි. මෙයා අවුරුද්දෙම කූඩු හදනවා. හැබැයි පෙබරවාරි මාර්තු වර පැටිපුනම දක්නට පුළුවන්. අපේ මේ පුංචි යාළුවා කූඩුව හදාගන්නේ මහලා. අපේ කට්ටිය නම් මහන්න කොච්චර දේවල් ගන්නවද? ඉදිකටු, නූල්, මැෂින් වගේවා. ඒත් මෙයා ඒක කරන්නේ හොටෙන් විතරයි. අපිට මහන්න අත් දෙකක් ඕනි වෙනවනේ. ඒත් මෙයා නම් මහන්නේ හොටෙන් විතරමයි. මේ කුරුල්ල කූඩුව සාදන්නේ ගස්වල කොළවලින් තමයි. නූල විදිහට ගන්නේ ශාකවල තන්තු. මෙයා මහන්නේ සික්සැක් විදියට රටාවකට. කොළවල සිදුරු සාදමින් ඒවා එකට ඥා කරන විදිහ හරිම අපූරුයි. කුඩුල ඇතුළ හරිම සනීපයි සීතලයි. කුඩු හදල ඉවරුණාම පුනීලේක ස්වරූපයක් තියෙනවා. කූඩුව හදලා ඉවරුනහම මෙයා හරි අපූර්ව වැඩක් කරනවා. ඇතුළේ ඉඳන් උඩට යටට පනිනවා. කල්පනා කෙරුවම මතක් වුණා ඒ පනින්නේ කූඩුවේ ශක්තිය මනින්න කියලා. මෙයාගේ හැඩරුවත් හරිම ලස්සනයි. රතු ඇස් දෙක සමග තිබෙන රෝස පාට පිහාටු රජෙක්ගේ පෙනුම වගේමයි. එයාගේ හැටියට එයාගේ හොට දිගයි පොඩ්ඩක් වකුටුයි. ශරීරයේ ඉහිරින් දුබුරු පැහැති පියාපත් සහිත කොළ පැහැයක් තියෙනවා. වල්ගය නම් දිගයි. ගස් කැපීම සහ සිදුවන පරිසර විනාශය නිසා කුරුල්ලන්ට කූඩු සෑදීමේ හා ජීවත් වීමට තර්ජනයක් තිබෙනවා. මේ කුරුල්ලා මහන ක්‍රමය සහජ බුද්ධියක්ද එහෙම නැත්නම් හැකියාවද කියලා බලාගෙන හිටපු ඔයාලා තීරණය කරලා පහලින් කමෙන්ට් කරන්න කියන ගමන් මම මේ වීඩියෝව අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. මෙවැනි දැනුමැති කතා ඇසීමට අපිව subscribe කරන්න, like කරන්න, share කරන්න ඔයාගේ යාළුවන්ටත් බලන්න.